අයිබෝවන් තවත් කාර්ය බහුල දවසක සුපුරුදු පරිදිම අපි සූදානම් ගත වෙන දවසේ සිදුවෙන හැම දෙයකම ඇත්ත ඔබට පවසන්න. වෙනදා වගේම live at 12 සමගින් ඇත්ත ඔබට පවසන්න ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාර්මගේ සුපුරුදු පරිදි මාදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කෙසෙල් වත්තේදී අත්අඩංගුවට. ගලක් බැඳ දියයට සඟවා තිබූ පුද්ගල මලසිරුරක් මීගහ කිවුලෙන් හමු වෙයි. පොළොන්නරුවේ සහ මාතලේ මැණික් ගැරීමට පරවා තිබූ සීමා ලිහිල් කෙරේ. පෑලියකුඩ මාළු වෙළඳපලේ සොරකම් CCTV කැමරාවේ සටහන් වෙයි. සංක්‍රමණිකයින්ට එරෙහිව ජර්මන් වැසියන් වීදි බසී. පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ කූට වෙළඳුන් පිරිසක් සිදු කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. එම වෙළඳ සංකීර්ණය සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මේ ජාවාරම සොයාගෙන තිබෙන්නේ. දිනපතා තොග සහ සිල්වර වශයෙන් මාළු මිලදී ගැනීම සඳහා පැලියගොඩ පිහිටි මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට බොහෝ දෙනෙක් පැමිණෙනවා. එම වෙළඳ සංකීර්ණය තුළ ඇතැම් කෝට වෙළඳුන් විසින් සිදු කරන ජාවාරම් පිළිබඳව එම වෙළඳ සංකීර්ණයේ සවිකර තිබෙන CCTV කැමරා පද්ධතියේද මෙලෙස සටහන්ව තිබෙනවා. කෝට වෙළඳුන් විසින් පාරිභෝගිකයින්ට මසුන් ලබා දීමේදී වංචනික ලෙස බර කිරීම සිදු කරන ආකාරයයි එම දර්ශනවල දැක්වෙන්නේ. මෙවැනි වංචනික ක්‍රියාවන් හේතුවෙන් පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මෙහෙයුම් කළමනාකරු පැවසුවේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් කිලෝ 10ක් වගේ ප්‍රමාණයක් ගත්තොත් පාරිභෝගිකයාට යන්නේ කිලෝ 8ක වගේ ප්‍රමාණයක්. මෙයාලගේ යට තව කිලෝ 2ක විතර එක්ක කට්ටක් ලොකු එක්ක ඔළුවක් එහෙම තියාගෙන ඉඳලා අරකට එක කිරනවා. කිරලා ඉවරලා අරක පල්ලයට දාලා අනිත් කෑල්ල විතරයි දෙන්නේ. එතකොට කිලෝ 10 තියෙනවා. නමුත් අර ප්‍රමාණය තින්නේ කිලෝ 8යි. එවැනි වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පීවර ගැනීම සඳහා කටයුතු කරන බවයි මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගමය පවසන්නේ. කොටසක් ඉතින් අහුවෙච්ච කට්ටිය ඉතින් බැලලන බංග කට්ටිය ගෙවලට ගියාමනේ. ඔයා දන්නේ මේ සෞතු මාළු කියලා. පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ එවැනි වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පාරිභෝගිකයින්ගේ පැමිණීමේ අඩුවක්ද සිදුවන බවයි. මාළු කිලෝ 2ක් අරන් ගියොත් ගෙදර ගිහලා බැලුවොත් කිලෝ 1යි 750 ඒ වගේ තියෙන්නේ. ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් තමන් පිළිගන්නේ විද්‍යාත්මකව තහවුරු කරුණු පමණක් බව වැබිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තලවකැලේ තේපාර්යේෂණ ආයතනයේ පැවති රැස්වීමක් අමතමින්. වකුගඩු රෝගයට හේතුවන සංඝටක ඇති බවට වූ මත පළකිරීම හමුවේ මීට වසර කිහිපයකට පෙර ග්ලයිෆොසෙට් අඩංගු කෘෂි රසායන කිහිපයක් මෙරටට ආනයනය කිරීම තහනම් කෙරුණා. මේ තත්ත්වය තේ කර්මාන්තයට තදින් බලපෑ අතර තේ වැවිලිකරුවන් පැවසුවේ සියස්වනු විශාල ලෙස පහළ ගිය බවයි. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාද අවස්ථා කිහිපයකදී පැවසුවේ තේවගාවට පමණක් හෝ ග්ලයිෆොසෙට් අඩංගු කෘෂි රසායන භාවිතයට අවසර දිය යුතු බවයි. මේ අතරතුර තේ පමණක් නොව වී ඇතුළු තවත් වගාකරුවන් ගණනාවක්ම පැවසුවේ තම අස්වනු පහළගුස් ඇති බවයි. ඒ අනුව ඉකුද්දා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරුණා. එහෙත් ඊට අතුරුලී රතන හිමියන් පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම විරෝධය පළ කරනවා. මේ පසුබිම මත වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉකුද්දා යලිත් සිය මතය ප්‍රකාශ කළා. අදිසියෙම මේ වල්නාශක අවශ්‍ය නැහැ කියලා අපි තීරණයක් ගත්තා. ඒකට කිසිම විද්‍යානුකූල පදනමක් තිබ්බේ නැහැ. තේ පර්යේෂණ ආයතනයේ මට එක ලිඛිත මුද්‍රණයක් දීලා නැහැ. පර්යේෂණ කළා විශේෂයෙන්ම මනුෂ්‍ය සෞඛ්‍යයට වල්නාශක විශේෂයෙන් ග්ලයිෆොසේට් වලින් හානියක් වෙනවා කියලා මට දීලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශනුත් මට දීලා නැහැ. ඉතින් මම යන්නේ ඇමතිවරයෙක් හැටියට අරයමයා කියන දේවල් නෙවෙයි, යම්කිසි විද්‍යානුකූල පදනමක් උඩ තමයි මම තීරණ ගන්නෙ. මට සෞඛ්‍ය අමාත්‍යාංශය නැත්තම් මගේම පර්යේෂණ ආයතන කියනවා නම් මේ ග්ලයිෆොසේට් අවශ්‍ය නැහැ මේක නවත්තන්න කියලා මම ඒ ගැන කටයුතු කරනවා.
අඟුණුකොළ පැලැස්සේ නිදන් හැරීමේ නිරතු බව කියන පුද්ගලින් පිරිසක් අඟුණුකොළ පැලැස්ස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් අතරින් 6 දෙනෙකුම දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවන්. අඟුණුකොළ පැලැස්ස ජඳුර බෝපලේ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම නිදන් හැරීම සිදු කරගෙන ගොස් තිබුණා. පොලිසිය මෙම ස්ථානයේ වැටළු අවස්ථාවේදී ඊට සම්බන්ධ කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. නිදන් ගැනීම සඳහා පූජා කටයුතු සිදු කර තිබුණේ කාන්තාවක වීමද විශේෂත්වයක්. ඒ සඳහා යොදාගත් JCB යන්ත්‍රයක්ද පොලිස් බහරයට ගැන්නා. නිධානය ගොඩ ගැනීම සඳහා පුද පූජා පැවැත්වීමට යොදාගත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිස් බහරයට ගත් අතර කපන ලද දෙහි, සාම්බ්‍රාණි, කපුරු, පඳුරු කාසි, බිත්තර, පැදුරක්, ගිරියක් ඇතුළු ද්‍රව්‍ය රැසක් ඒ අතර වනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතරින් ඉඩම් හිමියා හා JCB යන්ත්‍ර ක්‍රියාකරු ජඳුර ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සිසු 6 දෙනා දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් අද දහවල් අඟුණුකොළ පැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවෙකු වැල්ලවත්ත දිසාදූෂණ මර්දනංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසල්වත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත සැකකරු ත්‍රිරෝද රථයකින් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසල්වත්ත ප්‍රදේශයේදී. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 503ක් ත්‍රිරෝද රථයේ සූක්ෂම ලෙස සඟවා තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒ වටිනාකම රුපියල් කෝටියකට අධිකයි. සිදිර සම්බන්ධ 44 හැවිරිදී සිවුද රුපියකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අයිස් නැමැති මෙම මද්‍රව්‍ය ඉන්දිය ජාතිකයෙකුගෙන් මිලදීගත් බවයි. මේ අතර කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදු කළ වැඩලීමකදී කේරළ ගංජා කිලෝ 11ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු දෙමඩගුඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කේරළ ගංජා ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථයක්ද පොලිස් බහරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දෙමඩගුඩ ජානවිමල ප්‍රදේශයේදීද තවත් කේරළ ගංජා පැකට් 241ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැරුණා. මේ අතර මීරිගම තලගල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැනිස්කාගාරයක් මීරිගම පොලිසිය විසින් වටලා තිබෙනවා. එහි තිබී ගෝඩා සහ මත්පැන් විශාල තොගයක් හමු වුණා. මෙරට යුද හමුදාව යුද්ධයේ භූමිකාවෙන් ඔබ්බට ගෙන යමින් සාමයේ භූමිකාව දක්වා වර්ධනය කර ඇති බව යුද හමුදාපති ලොතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලබන 30 සහ 31 වෙනි දිනයන්හිදී කොළඹදී මුළු දින ආරක්ෂක සමුළුව පිළිබඳ අදහස් දැක්වීම සඳහා අද උදෑසන අද දවසේ වැඩසටහන සමග එක්වෙමින්. මේ රට තමයි යුද හමුදාවක් හැටියට 2009 මැයි මාසේ 19 වෙනිදාන් පස්සේ අද වෙනකම් මේ රටේ කිසිම බෝම්බයක් කිසිම පතුරුමක් ත්‍රස්තවාදයේ කියන නමෙන් පත්වෙච්ච නැති රට ලෝකේ. එහෙමනම් පාශ්චාත්‍ය සමයකදී යුද හමුදාවක කාර්යභාරය, ත්‍රිවිධ හමුදාවක කාර්යභාරය, පොලිසිය රජයේ කාර්යභාරය පැහැදිලිම පිළිපත් කරලා තියෙනවා ලෝක ජනතාවට. ඉගෙන ගන්න මෙතනින් අපේ තියෙනවා 5R concept කියලා එකක්. Resettlement, Rehabilitation, Reconstruction, Reintegration, Reconciliation. ඒ වගේ දේවල් කොහොමද අපි ඉටි කරපු හැටි කියන එක පණිවිඩයක්. මම දැකලා තියෙනවා උදාහරණයකට පිටරටවල මේ යුද්ධය කරනවා ඉරාකේ, අෆ්ගනිස්තාන්. පාශ්චාත්‍ය යුද සමයේදී මොනවද වෙලා තිබෙන්නේ? අද සිරියාපත් වෙලා තිබෙන්නේ මොකද? අපි එහෙම තත්ත්වයකට ඇවිල්ලා නැහැ, එන්නෙත් නැහැ. නැත්නම් මොකද අපි උන් අපි මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා යුද හමුදාවල් පෙළගස්සලා තියෙනවා. සොල්දාදුව අපි කොම්බැට් සොල්දාදුව කියන එක්කෙනාව වෙනස් කරලා තියෙනවා සාමයේ සොල්දාදුව. එහෙම නැත්නම් නේෂන් බිල්ඩින් සොල්දාදුව හැටියට රීකන්සිලේෂන් සොල්දාදුව වෙනස් කරලා තියෙන හමුදාවක් තමයි මේක. ඒක ලොකු පණිවිඩයක් උන්ට අපි ඉගෙන ගන්න. එතන තමයි මම දකින්නේ උන්ට අපේ පණිවිඩය හෙට යනවා. මේක තමයි ලෝක ක්‍රමවේදයේ වෙන්නේ ඉදිරියට. යුද්ධයක් වුණාට පස්සේ යුද ශ්‍රී ලංකා යුද හමුදාව ගැන බලන්න, ලංකාව ගැන ඉගෙන ගන්න, ඊට පස්සේ ඉදිරියක් තිබේ. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කීපයක් දැන්. දැත් බැඳ කළුගලක ගැටගසා දියට සඟවා තිබූ පුත්කල මලසිරුරක් හමු වී තිබෙනවා. කන්දකැටිය මීගහකිවුල ප්‍රදේශයේ ජලාශයක තිබී මෙම මලසිරුර හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
බදුල්ල ඇගිරිය මාර්ගයේ ලොග්ගල්ලාඔය මීගොල්ල පාලමට කිලෝමීටර 1.5ක් පමණ දුරින් වූ කොකනච්චි වල නැමැති ස්ථානයේ තිබී මේ මලසිරුර හමු වී තිබෙනවා. පසුගිය 22 වෙනිදා සිට නිවසේ නතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් බවටයි ඒ හඳුනාගෙන තිබෙන්නේ. මෙසේ මියගොස් තිබෙන්නේ මීගහ කිවුල මොරකුල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 වෙනි දිවියේ පසු වූ තරුණයෙක්. ඊයේ සවස මේ මලසිරුර කොකනච්චිවල නැමැති ස්ථානයේ පාවිමින් තිබෙන දුටු ප්‍රදේශවාසීන් කළ දැනුම් දීම මත කන්දකෙටිය පොලිසිය පැමිණ මලසිරුර ගොඩ ගැනීමට පියවර ගත්තා. එහිදී හෙළිවුණේ දෑත් බැඳ මලසිරුර දිය යටට යාම සඳහා එහි කළු කලක්ද බැඳ දියේ ඔබ්බවා තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකෙටිය සහ බදුල්ල යන පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ කටයුතු සිදු කරනවා. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කලණනම් හස්තියාගේ තත්ත්වය පිළිබඳව විමසා බැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ එම දේවාලයට ගියා. මෙම හස්තියා ඉදිරිපාදයේ ඇතුළු තුවාලයක් හේතුවෙන් මාස කීපයක සිට පීඩාවට පත්ව සිටින අයුරු අපි පසුගියදා ඔබට අනාවරණය කළා. දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැටගසා තැබීම හේතුවෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කලණනම් හස්තියා පීඩා විඳින්නේ මාස කීපයක සිටයි. ඊයේ හස්තියා පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණියේ මාතර වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සමගින්. එහිදී දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම්වරයා එම ස්ථානයට කැඳ වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සත්වයාගේ තත්ත්වය ගැන විමසීමක් කළා. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා හස්තියාගේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන බලපත්‍රයේද පරීක්ෂාවට ලක් කළා. අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා වනජීවී නිලධාරීන් සමග ගන්දර පොලිසියට ගොස් සත්ව හිංසනයේ සහ මහජන පීඩාව යටතේ හස්තියාගේ බාරකාරීත්වයට එරෙහිව පැමිණිල්ලක්ද ගොනු කර තිබෙනවා. ඇලහැර බකමූණ සහ නාවුල ප්‍රදේශයන්හි ඉඩම් හිමියන්ට මැණික් ගැරීම සඳහා සහන ගාස්තු යටතේ බලපත්‍ර නිකුත් කිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැන් සිදු කරනු ලබනවා. මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් රට තුළට වැඩි විදේශ විනිමයක් ගෙන්වා ගැනීම එහි අරමුණ වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයට අමතරව මැණික් බහුල දිවයිනේ අනිකුත් ප්‍රදේශවල නිත්‍යානුකූල ඉඩම් හිමියන්ට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගෙන මැණික් ගැරීමට මෙතෙක් අවසර ලැබී තිබුණා. මීට පෙර සුළු අම්පන්න ආධාරයෙන් තම ගෙවත්තේ මැණික් පතලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට රුපියල් 20,000ක මුදලක් ගෙවා බලපත්‍රය ලබාගත යුතුව තිබුණා. නව ක්‍රමය යටතේ එම බලපත්‍රය රුපියල් 4,000කට ලබා දීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා. යන්ත්‍රෝපකරණ ආධාරයෙන් මැණික් ගැරීම සිදු කිරීමට මීට පෙර පැවති රුපියල් 27,00,000ක බලපත්‍ර ගාස්තුව රුපියල් 9,00,000ක් දක්වා පහළ දැමූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා පැවසුවා. විශේෂම ගත්තා මේ පතල් ලයිසන් ගන්න තමුන්නාන්සලා හැම කෙනෙකුටම අපි හැඳුනුම් පතක් ලබා දෙන්නත් අවශ්‍ය වැඩේ කරනවා. මොකද හේතුව නැත්තම් තමුන්නාන්සලා පතල් කරන ව්‍යාපාරික ගෘහස්ත මට්ටමේ කරන කෙනෙක්ද යාන්ත්‍රික මට්ටමේ කරන කෙනෙක්ද ප්‍රශ්නයක් නැහැ. හැම කෙනෙකුටම අපි හැඳුනුම් පතක් දෙනවා අපේ අධිකාරිය. ඒතර ගිහිල්ලා කියන්න පුළුවන් මම පතල් කපන කෙනෙක්. මම ලයිසන් අරගෙන දෙන්නේ මෙන්න මගේ හැඳුනුම් පත කියලා. එතකොට පොලිසියෙන් ආවහමත් ඒ හැඳුනුම් පත දෙන්න පුළුවන්. මෙන්න අපි ලයිසන් අරන් මෙන්න ඩෙන්ටිටි කාඩ් එක. ප්‍රථම අධීර යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර සහ නාවුල මැණික් කරන්නන් හට මේ සහනය හිමිවනවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ හඳුනාගෙන සිතියම් ගතකොට එම ප්‍රදේශවල ඉඩම් හිමියන්ටද ඉක්මනින්ම මෙම සහන ලබා දෙන බව සභාපතිවරයා සඳහන් කළා. හොරොපතාන වාහල්කඩ යානුවේ ව්‍යාපෘති භූමියේ වැලිචාවරමේ නිරතව සිටි පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොරොපතාන පොලිසිය සමත් වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයින් සමග බැකෝ යන්ත්‍ර 10ක් සහ ටිපර් රථ 5ක් පොලිස් භාරයට ගත් බවයි.
හොරොම්පතාන වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘති භූමියේ මහා පරිමාණයෙන් වැලිචාවාරම් සිදු කරන බවට හොරොම්පතාන පොලිසියට අවස්ථා ගණනාවකදීම තොරතුරු ලැබී තිබුණා. එම පැමිණිලිවලට අනුව මෙම ව්‍යාපෘති භූමියේ වැලිචාවාරම් කරුවන් සොයා හොරොම්පතාන පොලිසිය ඊයේ දවස පුරා විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. බලපත්‍ර නොමැතිව වැලිකොඩ දැමීම, ප්‍රවාහනය කිරීම සහ වැලි සෝදා අපජලය අක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුමේදී පොලිසියට හැකි වුණා. ඊට අමතරව වැලිගොඩ දැමීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍ර 10ක් සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ටිපර් රථ 5ක්ද පොලිස් බහරයට ගැනුණා. යාන්ඔය ව්‍යාපෘති භූමියේ ස්ථාන කිහිපයකදීම බලපත්‍ර නොමැතිව වැලිගොඩ දැමීම් සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. යාන්ඔය ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ චීන ආධාර යටතේ 2012 වර්ෂයේදී. එම ව්‍යාපෘතියේ කටයුතු සිදු කරමින් යන අතරතුර වැලි නිධියක් මතුව තිබෙනවා. එහි වැලි කැණීම් කටයුතු සඳහා පෞද්ගලික වැලි ව්‍යාපාරිකයන්ට බලපත්‍ර නිකුත් කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සමග උතුරුමැද පළාත් සභාව පියවර ගනු ලැබුවා. එහිදී බලපත්‍ර 200ක් පමණ නිකුත් කර තිබෙනවා. එම බලපත්‍රවලට මුවා වී මෙම වැලිචාවාරම් සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අද සිට ලබන සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන් වනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දහවල් 12:11 යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වූ බවයි. ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම ආරම්භ වූයේ අද දහවල් 12:11. යාපනයේ දිස්ත්‍රික්කයේ කලපූම්, කොන්දාවිල් සහ නවකාඩු ප්‍රදේශවලට මේ අනුව හිරු මුදුන් වුණා. මෙලෙස ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ලබන සැප්තැම්බර් මස 7 වෙනිදා දක්වා පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වසරකට දෙවරක් ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යා මුදුන්වන බවයි. සූර්යා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාසයේදීත්, දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේදීත් මෙලෙස දිවයිනට ඉහළින් හිරු මුදුන්වීම සිදුවනවා. අප්‍රේල් මාසයේ හිරු මුදුන්වන විටදී දිවයින හරහා සූලං හැඹීම අඩුවීම හේතුවෙන් පවතින්නේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්. එහෙත් අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව හරහා හමා යන තද සුළං රටා හේතුවෙන් දිවයිනට ඉහළින් හිරු මුදුන්වද එතරම් උණුසුමක් නොදැනෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මුණේක පටන් ගත්තේ ලංකාවට 28 වෙනිදා. මේක ක්‍රමක්‍රමයෙන් දකුණට ලංකාව හරහා හිරු මුදුන් වීම සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසේ 7 වෙනිදා විතර වෙනකන් මේ සංසිද්ධිය වෙනවා. ඉදිරි දවස්වල එහෙම ලොකු වැස්සක් අපි අපේක්ෂා කරන්නේ නැහැ නිර්දිධික පැත්තට. බොහෝ දුරට මේ මේ කාලය තුර උදේ කාලේ වර්ෂා මේ වැස්ස නැති නිසා සාමාන්‍යයෙන් බලාකුලෙන් තොර හසක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතින් හිරු එළිය කෙලිම පොළවට වැටීම නිසා අපිට රස්නේ දැනෙයි. ඒ හිරු මුදුන් වීම නිසා ඉතින් උෂ්ණත්වය ලොකුවට වැඩි වෙයි කියලා එහෙම අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ අතර අද දින පස්වරු 2කින් පමණ පසු ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. අභාව ප්‍රාප්ත හිටපු හමුදාපතිවරයෙකු ජෙනරල් රොහන් දළුවත්ත මහතාගේ දේහය මෙවන විට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. හිටපු යුද හමුදාපතිවරයෙකු වූ විශ්‍රාමික ජෙනරල් රොහන් දළුවත්ත මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. හදිසි රෝගාබාධයක් හේතුවෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කළ ඒ මහතා මිය යන විට 77 වෙනි වියේ පසු වුණා. ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගැනීමේ සටනේදී සුවිශේෂී කැපවීමක් කළ කීර්තිමත් හමුදාපතිවරයෙකු ලෙස ඔහු සැලකෙනවා. 1941 වසරේ මැයි මස 9 වැනි දින අම්බලංගුඩදී මෙලොව එළිය දුටු රොහාන් දළුවත්ත මහතා අම්බලංගුඩ ප්‍රාථමික විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා 1961 වසරේ අගෝස්තු මස 14 වැනි දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණා. අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලැබූ රොහාන් දළුවත්ත මහතා අනදින නිලධාරියෙකු ලෙස රිවිරස මෙහෙයුමට නායකත්වය ලබා දුන්නා.
1996 වසරේ මැයි මස පළමුවෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි හමුදාපතිවරයා ලෙස ඒ මහතාපත් වූ අතර 1998 වසරේ දෙසැම්බර් මස 15 වැනි දින යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවා. විශ්‍රාම ලැබීමෙන් පසු යලිත් 1999 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරටපත් වූ රොහාන් දනුවත් මහතා 2002 වසරේ අවසානයේ තෙක් එම තනතුරේ රාජකාරී කටයුතු කළා. ස්වකීය හමුදා සේවයේ තුලදී උත්තම සේවා පදක්කම, රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, වීරවික්‍රම විභූෂණ සහ විශිෂ්ට සේවා විභූෂණය යන සම්මාන වලින් රොහාන් දනුවත් මහතා පිදුම් ලැබුවා. මීට අමතරව රොහාන් දනුවත් මහතා බ්‍රසීලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළා. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. දැන් විදෙස් පුවත්. ලෝකේ පුරා රටවල් වෙත විදෙස් මාධ්‍ය වාර්තා කරන තොරතුරු අතරින් සුවිශේෂී අවධානයක් දිනා ගන්නට අද දවසේදී ජර්මනිය සමත් තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ ජර්මනියේ සිදු කෙරෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරය. ඔව්. තම රටට පැමිණි සංක්‍රමණිකින්ට එරෙහිව දියත් කරන දැවැන්ත විරෝධතාවයක් හේතුවෙන් අද ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් ජර්මනිය වෙත යොමු වුණා. දහසකට අධික විරෝධතාකරුවන් මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේ රටෙහි සිටින සංක්‍රමණිකයන් වහා ඉවත් කරන ලෙසයි. ඒ පුත සමගින් විදස් පුවත්වතයි මේ අවධානය. ජර්මනියේ ජීවත් වූ සංක්‍රමණික සිරියානු සහ ඉරාක ජාතිකයන් දෙදෙනෙකු සිදු කළ පිහි ඇනුමකින් 35 හැවිරිදී ජර්මානු ජාතිකයෙකු මිය ගිය පොත එරට චෙමිනිස්ට් නගරයෙන් වාර්තා වුණේ පසුගිය ඉරිදායි. මෙම දෙදෙනාගේ පිහි ඇනුමට ලක් වූ තවත් ජර්මානු ජාතිකයන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා රුහල්ගත කළ බවයි ජර්මන් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම සිදුවීම පාදක කරගනිමින් ජර්මනිය තුළ ජීවත් වන විදෙස් සංක්‍රමණිකයන්ට විරෝධය පළ කරමින් දහසකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් දැවැන්ත විරෝධතාවයක් දියත් කර තිබෙනවා. ඒ ජර්මනියේ චෙමිනිස්ට් නගරය ආශ්‍රිතවයි. විරෝධතාකරුවන් මෙහිදී රජයට බල කරමින් ඉල්ලා සිටියේ තම රටට පැමිණ සිටින සංක්‍රමණිකයන් වහා ඉවත් කරන ලෙසයි. විරෝධතාවය අතරතුර එරට ආරක්ෂකංශ සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම්ද හටගෙන ඇති බව ජර්මන් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය පවසන්නේ 2015 වසරේදී සිරියානු ඉරාක මෙන්ම වෙනත් රටවලින්ද ආරක්ෂාව පතා පැමිණි සංක්‍රමණිකයන් මිලියනයකට ආසන්න පිරිසකට ජර්මනියට ඇතුළු වීමට ඉඩ ලබා දී ඇති බවයි. ඉන්දියාවේ නවදිලි නුවරට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් අධික වැසි සහ ජල කෙලීම් තත්වයක වාර්තා වන බව ඉන්දිය මාධ්‍ය පවසනවා. දිලි නුවර ආශ්‍රිතව ඊයේ දිනේදී සෙල්සියස් අංශක 33 උෂ්ණත්වයක් වාර්තා වුවද මේ වන විට සෙල්සියස් අංශක 26 දක්වා එය පහළ බැස ඇති බවයි එරට කාලගුණ බලධාරීන් පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලනය මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අද ඩුබායි දේශීය බලා පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. මේ අතර 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට රොමේෂිකා රත්නායක අද සමත් වුණා. ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ තරඟ පැවැත්වෙන 10 වැනි දිනය අදයි. අද උදෑසන කාන්තා මීටර 200 මූලික වටේ තරඟ පැවැත්වුණා. මූලික වටේ සිවිල් තරඟයට ශ්‍රී ලංකාවේ රුමේෂික රත්නායක එක්ව සිටියා. To watch the Sri Lankan in 8, Alkafaji in 3 and Quach via Knight inside lane in what Commonwealth semi-finalist. They are cleanly away. And Dute Chan, the Indian, has made a great start. So too Quach on the inside. Ratnayake going well. Tatpara 23.79 kin taragi nimakala Rumeshika tevani sthane dina ganimin ada pasurvedi pavathunne kaanta meter 200 avasan pura watiye sthane win karagatta. Chan takes it from Quach on the far side and Ratnayake on the near side. Those are your three automatic qualifiers, silver medalists. She's a little pocket rocket, the Indian, isn't she? Good running, though, from Dash. She's in with around 80 to go, then faded slightly in the closing stages. Ratnayake, you can see in lane 8.
මේ අතර අද පස්වරු වේදී පිරිමි සහ කාන්තා මීටර් 800යේ අවසන් තරඟද පැවැත්වීමට නියමිතයි. පිරිමි මීටර් 800යේ අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉඳුලිල් හේරත් එක්වනවා. ඔහු මූලික වටයේදී විනාඩි 1:47.54ක දැක් වූ දක්ෂතාවය අවසන් මහතරඟයට පිවිසෙන ක්‍රීඩකයන්ගේ කාලය අනුව තෙවැනි ස්ථානයේ පසුවනවා. කාන්තා මීටර් 800යේ අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාවේ ගයන්තික අබේරත්න සහභාගි වෙනවා. තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට චීනය සමත් වී තිබෙන්නේ රන් 88ක් රිදි 62ක් සහ ලෝකඩ 43ක් සමගින්. ඔවුන්ට හිමි වී තිබෙන සමස්ත පදක්කම් සංඛ්‍යාව 193ක්. දෙවන ස්ථානයේ ජපානයත් තුන්වැනි ස්ථානයේ දකුණු කොරියාවත් පසුවනවා. එපුවතත් සමගින් අදට අපි ඔබෙන් සමුගෙන යන්නට සූදානම්. අදත් ලයිව් ඇට් 12 සමගින් ඔබ හමුණු මම සජිත් රණසිංහ. අපි අලුත් හමුවන්නේ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.